ඔබ මේ එකතු වෙන්නේ හත ශ්‍රේණය අපේ සංස්කෘතික උරුම කියන තුංගනි පාඩමේ දෙවැනි වීඩියෝ කලිප් එකත් එක්ක. අපි මේ පාඩමේටි කතා කරන්නේ ජනිස්කෝ සංවිධානය මගින් නම්කරපු සංස්කෘතික ලෝක උරුම කපයක් පිළිබඳව. විශේෂය මබි මේ පාඩමේදී අවධානය යමු කරනවා ෝකයේ ප්‍රසිද්ධම ලෝකවුරුම දෙකක් පිළිබඳවත් ඒත් එක්කම ශ්‍රී ලංකාවේ තියන ලෝකවුරුම හය පිළිබඳවත් අපි මේ පාඩමේදී කරුණු සාකච්ඡා කරනවා. මීට කලින් අපි පාඩ මේ පඩවනි විඩුක්‍රිපික ද අපිතා කළා යුනිස්ක ව සංවිධානය මොනවගේ පදනමක ඉඳලද. මොනවගේ අදහසක ඉඳලද පෞරාණික නගරයක් හරි පෞරාණික දෙයක් හරි ලෝකවරමය බවට නම් කරන්නේ මොනවගේ පදනමක ඉඳලදිගේ අපි ිය ලිපිග කතාකර. ඒ දැනව මතකෙට නගා ගෙන අපි මේ පාඩමේ ඉසරහට සකච්ඡා කරමු. එතකොට මේ ඔබ දකින්නේ පැරණි මහැන්ජෝධාරෝ නගරය පකිස්ානයේ තමයි පිහිටලා තියෙන්නේ එත් එක්කම චීන මහා ප්‍රාකාරය චීනය තමයි පිහිල්ලතිය. එතකොට මේ පලවෙනි සිතීමෙන් ඔබට තරුලකුණක් දක්වොලා සටහන් කරලා තියෙනවා පකිස්ථානයේ මොහැන්දෝජාරෝ නගරය, කොයි හරිද තියෙන්න්නේ කියෙන කාරණය ඊට පස්සේ දකුණද පැත්ත තියෙන සිතයීමෙන් ඔබට පකිස්ථාන තියෙන තැනත්ඒවගේම චීනය තියෙන දැනත් මැප්ප එකෙන් අඳුරගන්න පුළුවන් මේක විශේෂයේ මෝගොල්ල සිතියම් ලුණු කිරීමේදී ඔබට මෙවැනි ප්‍රශ්නයක් එන්න ටට තියෙනවාඒ නිසා චීනය වකිස්ථාන ඉන්දියාව ශ්‍රී ලංකාව වෙනවෙනම හඳන ගන්නත් මේ සිතයම ඔබට උපෝග කරගන්න පුළුවන් මෙතැන දියපි සසාගච්චා කරන්නේ පැරණී මොහෙන් ජෝධාරෝ නගරය පිළිබඳව. එතකොට යොනිස්කු සංවිධානය ලෝකවුරුමයක් නම් කරන ගොට මෙන මේන් කාරනාවඒගොල්ලෝ ප්‍රධානතන ලාසලකවා. එතමයි දැනට පවති හෝ තුරදන්න ඇති පැරණි සිි්ාචාරයක් ඒබඳතු සිිෂ්ඨාචාරයක් පවැති බවට සාහධක ඉතුරු වෙලා තියෙනවා නම් එන්නෙ ඒ ස්ථානය ලෝකවරුමයක් විදිහයට නම් කරන. එතකොට ඔබ මේ දකින්නේ මහන්දෝජාරෝ පැරණී නගරය. පැරි නගරය නිර්මාණ ශිල්පයට ඉතාමත් ම හොඳ ශක්ෂයක් මොකද ඔබට පේනු ඇති මෙ පලවෙනි උඩිම තියෙන ජායරූපෙන් මේ නගර සැලසුම ඇතුළත තියෙන නිවාස සහ ජලබා පද්ධති එතකොට මේ තියන්නේ නිර්මාණය කරන ලද නිවාසඒවගේම ස්මාරක තියනවාඒවගේම ජලපද්ධතිය කානුපද්ධතියක් තිේ නො පඩිපෙල් නිර්මාණය කරලා ට ගොඩවීම සඳහා අවශ්‍ය පරිසරය හදලතියෙනවා ආරක්ෂක බැමි යොදාගෙන තමයි මේක නිර්මාණය කරලා තියන්නේ එත් එකම මේ පැත්ත තියෙන චරපද හැලිුත්තුෝගලට පැදිිෝ නැති කැනීම මතුකරගන්න ලද මොහැන්ජෝධාරෝ නගරයේ ෆෞන්ඩේෂන් එක තමයි ඔබ මේ දකින්නේ එළඟට මේ තියෙන්නේ තවත් වැදගත් චිත්‍රයක් මේ චිත්‍රී තියෙන්නේ ඉන්දු නදිය තමයි මේ ඔබ දකින්නේ ඊළඟට මේ තියන්නේ මොහැන් ජෝධාරෝ නගරය. ඔබට පේනු ඇති ආරක්ෂක තාප්යකින් බැම්මකින් ආවරණය කරලා තියෙනවා එවගේම දියුණු නගර සලසුමක් මේ මොහැෙන් ජෝධාරෝ නගරය තුළ දක්නට තියෙනවා ඉතින් මෙන්න මේ නිසා තමයි මොහෙන්න්දෝජාරෝ නගරය ලෝකේ විශිෂ්ඨතම නිර්මාණය නතරට එකතු වෙලා ලක උරුමයම් බෞට පත් වෙන්නේ එත් එක මේ පැත්ත තියෙන ඉන්දුරිේ ශිෂ්ඨාචාරයේ චයරපයක් මංගෝබොල දාලතියෙන්නේ මේකෙන් පැහැදිලි වෙන්නේ මේ ඉන්දු නදිය මුල්කරගෙන තමයි. මේ මොහැන් ජෝධාරෝ නගර නිර්මාණය වෙන්නේ. එනිසා ඉන්දු නිම්න සිි්ටාරය ආශ්‍රය කරගෙන ඉන්දු ගඟ ආස්ත්‍රය කරගෙන තයි. ඉන්දු නිම්න සිි්ටාචාරය මුල්රගෙන තමයි වන්නවේ මොහැන් ජෝධාරෝ නගර නිර්මාණය වන්නේ ඒ එකයි. ඒ නගරයේ තියන සංවිධානත්ම වාත්න් පැහැදිලි වෙන තමයි ඔගොලට බන්න්නේ ොටෝය එක දාලා තියෙනකොට මේක තියෙනවා මැටිවලින් හදලද කරත්ය පූජකතුමෙකුගේ ෆොටෝ එකක්.ඒවගේ පැරණී මොහෙන් ජෝධාරෝ නගරයේ කැනින්බොලින් මතු කරගත්ත බූම් ප්‍රදේශය එවගේ මේ නගරයන්වල භාවිත කරපුු මැටිමඳුන් ඔබට දකගන්න පුළුව. ට අපි කතා කරන්නේ චීන මහා ප්‍රාකාරය පිළිබඳව චීනය තමයි චීන මහා ප්‍රාකාරය පිට ලතියෙන්නේ එතකොට මේක දැනට ලෝකේ තියෙන නිර්මාණ අතරින් විශිෂ්ටතම නිර්මාණයක් බවට පත්වෙන ඒ නිසා ලෝක උරුමයක් බවට මේක නම් කරලා තියනවා එතකම චීනය සංස්කෘතිය පිළිබඳව හදාරණ කෙනෙකුට චීන මහා ප්‍රාකාරය ඉතාමත්ම හොඳ සාධකයක් ඒ වගේම ආරක්ෂක පෞරක් ලිසතු මේ චීන මහා ප්‍රාකාරය නම් කරලාතියනවා. ඔබට මේ සිතියම දිහා බැලුවම බලාගන්න පුළුවන් ව of Chinaයින කියලා සඳහන් කර ති නො මේ තමයි මේ රතු පාටන් සඳහන් කළ තියන්නේ කිලෝමිටහ හත්සයක් පමණ දිග චීන මහා ප්‍රාකාරය මේ ප්‍රාකාරය නිර්මාණය කරන්න රාජවන්සයන් කිහිපයක් මුල් වෙලා තියෙන ඒ අතරවීන් රාජවන්සය හැන්ක් රජවන්සය මින් රාජවන්සය කියන රාජවන්ස තුන ඇතුළු තව රාජවන්ස කීපයක් මේ සඳහා මේ චීන මහා ප්‍රාකාරය නිර්මාණය කරන්න කටයුතු කරලා තියෙනවා. එත් එකම කිලෝමිට හය හත්සයක් පමණ දුර බව මේ චීන මහා ප්‍රාකාරය ගනම් බැලීමෙන් හොයා ගෙන තියෙනවා. එත් එකම පාශාන කුට්ටි සහ පස්චදාගෙන තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. ඒ එකම මේ චීන හා ප්‍රාකාරය ගොඩනගන ක්‍රියාවලේ අතුරු ප්‍රතිඵලයක් විදිහට චීනයේ මිනිසුන් මිලියන දෙකක් තුනක් අතර ප්‍රමාණයක් මේ ප්‍රාකාර නිර්මාණය කරන කාලසීමාව තුළ එහි අතුරු ප්‍රතිඵලයක් විදිට මරණයට පත්වනා කියලත් ඉතිහාසය සඳහන් වෙනවා. එවගේම චීනයේ උතුරු මායිුම් ආරක්ෂා කිරීමට ක්‍රස්තුපූර්ව හයවැනිසීවස සිට ක්‍රිස්තු වර්ෂ දාසේ වනසිවස අතරකාලෙ තුළ තමයි මේ නිර්මාණය කරලා තියෙන්නේ එවගේම මේ නිර්මාණය සඳහා යුනිස්කු අයතනය විසින් ලෝකවුරුමයක් බවටත් නම් කරලා තියෙනවා ඉතිං ඔන්න වගේ කාරණ කහිපයක් චීන මහාප්‍රාකාරය සම්බන්ධෙන් පවතිනවා ඔබට මේ පෙනෙන්නේ මෙින මේ චීන මහාප්‍රාකාරය නිර්මාණය කරලා තියෙන බූන් ප්‍රදේශය ඇතට යනකම්ම අපිට මේ චයරූපය දකින්න පුළුවන් චීන මහාප්‍රාකාරය අපි කතා කරන්නේ යුනිස්කෝ සංවිානයමගේ නම් කල ශ්‍රීල්් ලංකාව පිහිටි සංස්කෘතික ලෝකවුරුම කිහිපයක් පිළිබඳව. දැනට අපේ ඉතිහාසේ තියන අද්ධිතිය නිර්මාණ අපේ ශ්‍රේෂ්, ඉතිහාසය ගැන ප්‍රෞ්ඩ ඉතිහාසේ ගැන අපට තොතුරු දනගන්න තියෙන සුවිශේසියම ස්ථාන හයක් තමයි මේ ලෝකවරුම ගණයට අයිති වෙලා තියන්. මේකින් පලවෙනිටම දක්වල තියෙන්නේ පැරණි අනුරාධපුර නගරය. මේ නගරය අවුරුදු විදහස් පන්සයක් පමණ පැරණි. අපි රාජාවලියේ ඇත්තම් අපේ රජධහන ලිස්්ටකේ තියෙන විශිෂ්ඨතම නගරය තමයි අනුඩාධපුර නගරය අවුරදු දහස් පන්සීයක් මේ නගරය පැවිතිච්ච වට ඉතිහාසය තොරතුර සඳහන්නනා. ඉල්ඟට පැරණී පොළොන් නරු නගරය අවරුදු එක සය පණහක් මේ කොළොන්නරු නගර ඇතන් පොන්නනු රජධහනය පැවතගෙනාපු බවට තොරතුර සඳහන්න්නෙන. ඉල්ඟට සීගිරිය එත් එක්කම හතරවෙෙනයට රංගිරිි දඹුලු ෙන් විහාරය ඒළඟට පස්වනියට දළදා මා ලිඩිය ඇතුළු මහනුවර පූජා නගරය ඒළඟට හයවෙනියට ගාලු කොටුව. මෙන්න මේ ලෝකවුරුම හය තමයි ලංකාේ තියෙන මේ විශිෂ්ටටම පෞරාණකම වටිනාක මගින්ති ස්ථාන හය ඉතින් යුනිස්කෝ සංවිධානය මේ ස්ථාන හය ලෝකවුරුම ගණයට එකතු කරනවා. ඉතිං මේක ශ්‍රී ලාංකිිකයන් හැටියට අපි ලබපු ලොකු ජයග්‍රහණයක් වගේම අපි ෝකට ප්‍රසිද්ධ වෙන්න නැත්තම් විවෘත වෙන්න තියෙන වැදගත්ම ස්ථාන හයක් තමයි අපි මේ කතා කරන අපේ සංස්කෘතික ලෝකවුරුම හය. අපි මෙහිදී කතා කරන්නේ පැරදිි අනුරාධපුර නගර ඉ පිළි බඳව. එතකොට පැරණි අනුරාධපුර නගරය මොකක් නිසාද ලෝකවුරුමයක් බවට යුනෙස්කෝ සංවිධනය විසින් නම් කරන්නේ ප හොල ල එතකොට පලනිිට මබට පෙන්න්න තියෙනවා අනුනාාධපුර නගරය ලොකරුමයක් ලෙස නම් කරල තියන්නේ එදස් නමසය අසු දෙක වර්ශයේදී. ඊට හේතුව තමයි මේ ඓතිහාසික වැදගත්කමකින් හා සංස්කෘතික වැදගත්කමකින් ඇති බොහෝදේ මේ අනුනාාධපුර පූජානගරයේ පැරදිි නගරී තියෙනවා. ඒ අතර වැදගත්ම වන කාරම කකිපයක් ම ඔබ මිනි මෙම දක්ල තියෙන එකක පලි දක්ල තියෙනවා ශ්‍රිය මහබෝධීන් වහන්ේ. සේ රුවන් වොල හ සහය, ලෝව මහා ප්‍රාසාදය, අභයගරිය ජේතවනය කුට්ටම්පකුණ ඇත්පුකුණන ඉසුරමුණිය සහ රන්මසුයෙන කියන මේ සුවිශේෂය නිර්මාණ මෙන්න මේ සුවිශේෂි නිර්මාණ ඇතුළු තවව විශසාහල සංඛ්‍යාවකන් මේ පැනණ අනුලාාධපුර නඟගර තුළ තියෙනවා. එඒනිසා තමයි පැරණ අනුලාධපුර නගරිය, යුනිස්කෝ සංවිධානය විසින්ං ලෝකොරුමයක් බවට නම් කරලා තියන්නේ. මේ ඔබ දකින්නේ පැනඩයි අනුලාාධපුර නගරය තියනෙන විශිෂ්ටතම නිර්මාණ කේපයක් අපේ ප්‍රෞ්ඩ ඉතිහාසය පිළබඳව හොයන කෙනකුට මේ අධ්ධිතිය නිර්මාණ ඉතාමත්ම වැදගත් අන්නේ නි සාතම නුනාධපුර නගරය යුනිස්කු සංවිධානය විසින් ලෝකරුම නගරයක් බවට ස්ථානයක් බවට නම් කරලා තියෙන. එකින් පලනටම චයරෝපෙන් බට පෙනෙන්නේ ජෛශ්‍රමා බෝධිය ඉළඟට රුවන් වලි මහා සෑය ඉළඟට අබේගිරි මහා සෑය එ එකම ඊළඟට තියෙනවා ලෝව මහා ප්‍රාසාදය මහල් නමයකින් යුක්ත විච්ච ලෝහ වහලයකින් නිර්මාණය වුණ නිසා ලෝවාම ප්‍රාසාදය නත්තං ලෝව මහා පායකිෙන නම පටමදුුණ බව ඒත් එකම කුට්ටම්පොකුණ ඉළඟට ලෝකෙ විශාලතම ගඩුල් විස්මාරකය ජේටවන චෛත්‍යය ඒත් එකම ඇත්පොකුණ ඇත්පොකුණ ගැන කතා කරද්ද අභයගිරිය වැඩහිටිය ස්වාමීන් වහන්සේලාට පැන් පහසුවීම සඳහ තමයි මේක නිර්මාණය කරලා තියනෙ මේ ඇත් කියන නම පවිච්චිරලාතියන මේක තරම් විශාල පොකුණක් නිසා ඒ වගේම දිගින් මීටර් එකසිය පනස් නමයෙකුත් පලලිින් මීටර් පනස් දෙකුත්, ගැඹුරින් මීටර් දහයකුත් මේ ඇත්පොකුණ යුක්ත වෙන බව සඳහන් වෙනවා. එත්තකම මේ තියන්නේ ඉසුරුමුලි විහාරය අවසාන ජයරපී ඔබ දකින්නේ රන් මසූයන පොකුණ. ඉතින් මෙන්න මේ විදිහේ පැරැන්නේ අනුඩාධපුර නගරය ෞද් තිහාසයට දායක වන්න නිර්මාණයන්ගෙන් පිරී ඉතිරිලා තියෙන නිර්මාණ නගරයක් නිසා තමයි යොනිෙස්කෝ සංවිධානය ලෝකුරුමයක් බවට මේ නගරය පත් කරන්නේ. දැං අපපිකතා කරන්නේ පැරණී පොළොන්නරු නගර පිළිබඳව. මොන හේතුවක් නිසාද මේ පැරණි පොළොන්නරු නගරය ලෝකුරුමයක් බවට පත්වෙෙන්නේ. ඇතරම දහතුන්ගන සීවස වනවිට පොළොන්න්නරු ඉතා සශ්‍රික නගරයක් කළ තිය නවා. එත් එක්කම බෞද්ධ සහ හින්දු විසිි්ට නිර්මාණ මේ පොළොන්නරු රාජධානෙන් නැත්තන් මේ නගරේ තියනවා. එත් එකකම රජවරුන්ගේ අද්ිතිය නිර්මාණ විශාල සංකයාවක් මේ පොළොන්නර නගරය තුර තියෙන නිසා ලෝකුරුමයක් ලෙස යුනිස්කෝ සංවිධනය විසින්. එද්දා ස්ටමසි අසු දෙකවර්ශයේදී පොළොන්නර නගරය නම් කරනවා. එත් එක්ම මේ දක්වල තියෙන ඓතිහාසි ස්ථාන වටදාගේ තිවංක පිළිමගේ රංකොත්තු වෙහෙර කිරිවෙහෙර ලංකා තිලකය ඒ වගේම නිස්සං කලතා මණඩපය ගල් විහාරය සීවදයේවාලය සත්මහල් ප්‍රාසාදය සහ පරාක්‍රම සමුද්‍රය. මෙට මේ කියන අධධිතිය නිර්මාණවලින් අපේ ප්‍රෞ්ඩ් ඉතිහාසය ප්‍රකාශවෙනි නිර්මාණවලින් පොළොන්නරු නගරය සමලංකෘත වෙලා තියෙනවා. එතකම මේ පළවෙනි චෛරුපියෝකපු දකින්නේ වටදාගිය. එතක ඊළග චෛයරපින් දකින්නේ ඔබ තිවංක පිළිමගිය මේ පිළිමිය ටිකක් විශේෂ පිළිමියක් හේතුව තමයි මේ බුදුරජාණන් වහන්සේ වැඩඉන්න. හිටි පිළිම වහසේ නමක් එතකට මේ පිළිමේ ස්ථාන තුනකින් නැමිලදීර නිසා තමයි ටවංක පිළිමගේ කියන නම මේ පිළිම වහන්සේට පට බැඳෙන්නේ. එත්කම මේඔබ දකින්නේ පැරණ පොළොන්නරු නගරේ තියන විශේෂී නිමාණ කකිහිපයක් මේක පලනි චෛරපිම දකින්නේ රන්කොත්තු හර. ඒවගේම ඊළඟටොක දකින්නේ ශිවදේවාලය හින්දුුන් සඳහා වන්දනාමාන කිරීමට නිර්මාණය කරලද ශිවදේවාලය එත්තකම පොළොන්නර වේ පැවැති තවත් විශිෂ්ට ගණේ නිර්මාණයක් තමයි මේ පොළොන්නරු ගල් විහාරය කළෙක කියන්නේ හිටි පිළිම වහන්සේ නමක් ඒවගේ සතමිලි පිළි වහන්සේ නක් සහ හිඳි පිළිම වහන්සේ නමක් නිර්මාණය කලතිී ව මේ පිහිටි ගලකින් තමයි මෙ නිර්මාණය කලතිී. ඊළඟබ මේ දකින්නේ විශිෂ්ට වාරි තාක්ෂණයක් විච්ච මහා පාක්‍රම සමුද්‍රය. එඒත් එම මේ පැත්තඋඹ දකින්නේ නිසං කළතා මණ්ඩපියය. ඔබ මේ දකින නිසං කළතා මණ්ඩපිය තාමත්ම විෂ්ට ගෘුව නිර්මාණ ශිල්පියයක් ලෝකට ප්‍රකාශ කරනවා. මේ ඔබ වැටක් විදිට දකින්නේ තනි ගලකින් නිර්මාණය කරන ලද ගල් කණුවලින් නිර්මාණය කරද වැටක් සහිත මණ්ඩපයක් මේකට නිස්සං කලතා මණ්ඩපයක් කියල තමයි අපි හඳන්නන්නේ මෙන මේ ආදී කරුණු විශාල සංඛ්‍ය වක්තියන නිසා පැරණී පොන්නරු නගරය ලෝකෝරුම්යක් විදිහට යුනෙස්කෝ සංවිධානය විසින් නම් කරන ලබනවා. ඊළඟට අපි කතා කරන්නේ රංගිරි දමුළු ලෙන් විහාරය පිළිබඳව දමුල්ල ප්‍රදේශයේ තියන ඓතිහාසික වැදගත්කමකින් වියුක්ත එවගේම පූජනීයම බෞද්ධ ස්ථානයක් විදිහට තාමත්ම වටිනාස්ථානයක දිට අප රංගිරි දමුළු ෙන් විහාරි හඳදු නැපුළවා ලකවරුම ක්කදට එද්දාස් නමසි අනු එකේදී මේ රංගිරි දවුළු විහාරය නම් කරනා. මේක සිතු අම්ල තියෙන විශේෂක්වය තමයි. ඔබ මේ දකින වැැති මේ තියෙන්නේ රංගිරි දමුළු විහාරයෙහි ගල් විවරයක් ඇතුල්ලට නිෙරලා තමයි මේ හදලතියෙන් එතකොට මේ තියෙන්නේ මේ සුදු පිරියම් කරලා තියන. බිත්තිවලට ජලය ගලාගින් නැතිවෙන්ට මේ ඔබ දකින්නේ කටාරමක් කොටලති ආකාරයමීතින්නේ ඒ කටාරම එතකොට මේ කටාරම නිසා මේ ගලදිගේ රූරා වැටෙන ජලය මෙතනින් බිමට ගටෙනවා ඒක මෙහිට ඇවිල්ල මෙ සුරදුපිරියම් කරනද බිත්ති තිමින්න්නේ නැහැ මේකත් අපි විෂ්ට ගුණ නිර්මාණ ශිල්පයක් අපි අතීත මුතුම් ිත්තන්ගේ විශිෂට නිර්මාණය ඒත් එකම මෙ මේ විහාර ඇතුළත තමයි මේ ගල ඇතුළත තමයි ඔබ මේ දකින මේ චයරුප හතරටම අදාල වන තොරොතුර තියනෙ පළවෙනිට මේ ගල ඇතුළට තියෙනවා විහාර ඇතුළත චූටි දාගබා පොඩා ගුඩා චෛත්‍ය ති නවා. ඒ එකකම හිටිපිළිමි වහන්සේලා ඇතින් පෙන නවා හිටිපිළි වහසේලා ඒත් එකම චෛත්‍ය වටේ හිදිි පිළිම වහන්සේලා තැන්පත් කල තියෙනවා ඒත් එ එකම දැවන්ත සැතපෙන පිළි වහන්සේ නමක් මේ ගල් පරවොතය ඇතුළට තියෙන විහාරගේ නිර්මාණය කරලා තියෙනවා එත් එක්කම අට විසි බුදුරජාණන් වහන්සේලාගේ සහ බොහෝ චිත්‍ර මේ පිහිටි ගලේ නිර්මාණය කළ දිීන එත් එකම මේ දකින්නේ දුුණුවායන් සිටින සිදුවමක් එතකොට මේ සිදුවම් තින විශේෂත්වය තමයි ව මේ පලවි චාරපති හබ ැලුවොත් බට පැකිවීම ඇති මේ පිහිටි ගලේ තමයි මේ වහල විදියට නිර්මාණය කරලා ඒක චිත්‍ර ඇදල තිය නතකොට මේ එකෙතින විශේෂත්වය තමයි මේ පහිටි ගලේ නිර්මාණය කරද්දි අඳින රූපයෙහි හැඩය වෙනස්වෙන්නේ නැතිවඩ ඔබ දන්නවා ගලක චිත්‍රයක් අඳනකොට ඒ එහට මෙහට වෙනස්ේ නමුකොද ගලේ කඩතුළු තැන්තියෙනවා වලවල් තියෙනවා කැපිච්ච කෙටිච්ච තැන්තියෙනවා නමුත් ඔබ දන්නවද මේක විශේෂත්වය තමයි මේ ඇඳර තියෙන චිත්‍රවල එහෙම අඩුවක් පාඩුවක් පෙනෙන්ඩ නැහැ. බොහොම සමතුලිත බිමක චිත්‍ර අදිනකොට අඳනවා වගේ. මේ ගල් සහිත පර්වොතයේ චිත්‍ර දිනකොට චිත්‍ර ශිල්පිය දක්වල දින දක්ෂතාවේ තාමත්ම විශිෂටයි. මලක් ගත්තොත් එහෙම ඒ ම එක තැනකින් දැම්ම එතන ඇඳල තියෙන මලවබට පේන වැදි මේ මලේ කඩතුළු විච්චතනක් නැහැ. වලවල් ගැහිලා තිබුණට ගල්පර්වතය මල හරි අලංකා අරවිදිර නිර්මාණය කරල්ති නවා. නියමිත විශ්කම්වයකි ඒ තමයි මේ චිත්‍ර මේ තරන්න වටිනා බට පත්තෙල තකට මෙනෙ මේ සැප පෙන පිළිවන්සට ඉහලින් තියෙන සිවිලිමි ගල් සිවිලිම ඇද තියන්නෙ එවැ නිම චිත්‍ර. එඇතිි මෙන මේ වගේ විශිෂ්්‍රතම නිර්මාණ ශීලිත්වයක් තියෙන නිසා තමයි රංගිරි දමුළු ලෙන් විහාරය ලෝකරුමයක් බවට යුනිස්කෝ සංවිධානය විසින් නම් කරන ලබන්නේ. එතෙක මඔබ මේ දකින්නේ ගාලු කොටුව ගාල්ල ප්‍රදේශයේ සංචාරය කළුත් සංචාරකයන්ගේ ආකාර්ශි දිනාගත්ත සුවිසේෂස්ථානයක් තමයි මේ ගාලුකොටුව කලක කියන්නේ. ඇතකොට මේකත් ලෝකරු මේකට ඇතුලත්වවා මොකද මේක තින නිර්මාණශීලිුත්තය නිසා තමයි මේක ලෝකරුම බවට පත්වෙන්නේ. මේක බලකොටුුවක් විදිට තමයි මොලින්ම අපි මේක ගෙනැගද අප ොරතුර හම්බෙන්නේ. විශේෂමක නිර්මාණය කරන්නේ පොතුගේිසි ජාති. මේක කුඩාවට තමයි ඒ අය තමන්ගේ බලකොටුවක් විදිහට ඒයගේ පහසුකම් සඳහා නිර්මාණය කරගන්නේ. මුහුදු රල වැදීමෙන් තමන්ගේ බලකොට සිදුවන හානය නැත්වීම සඳහා විශාල ගල්කුට්ටි යොදාගෙන තමයි මේ දැවන්ත ගාලු කොටුව නිර්මාණය කරලා තියෙන්නේ. මේක නිර්මාණය කරනකොට මේක තියෙන විශේෂක්ය නිසාම තමයි යොනස්කෝංවිධානය විසින් එද්දා නමසය අනු අටවර්ශයේදී මේක ලෝකරුම ලැස්තුවට එකතු කරන්නේ. එතකොට ප්‍රතුගිෂත ජාතිීන් කොඩාට නිර්මාණය කරනවා පස්සේ මෙ ලන්දේසින් විසින් ආරක්ෂක දැන්ත බලකොටුව බවට එතකොට ලන්දේසු ගුණනිර්මාන ශිල්පයගැන එගෙන ගන්න ඔබට මේ ගාලු කොටුවට දියොත්ත එහෙම ඒ ගුණ නිර්මාණ ශිල්පය ගැන විසාා දැනු සම්භාරයක්ක එකතු කරගන්නඩ පුළුවන් මේ ශායරපති හබට බැලුත් පේෙනවා විශාල තාප්පවලින් බැමිවලින් වට කරගෙන තිබිච්ච ්‍රදේශයක් තමයි මේ ගාලුකොටු එත් එක්කම විශාල ඔරුලෝසු කනුවක් වැනි අනුවක් දකිට පුළුවන් එත්තක මේ දකින්නේ ගුවන් චයරූපයකින් වගේ ගන්න ලද මේ චයරූපයකින් ගාලු කොටුව පෙන ආකාරය උඩුගුවනට එත් එකම මේ තියෙන් එතු ගාලු කොටුවේ එක කොටසක් එක පැත්තක්. ඉති මෙන මේ කරුණු රාශිය මුල් කරගෙන තමයි ගාලු කොටුව ලෝකොරුමියයම්වට පත්වෙන්නේ. දැන් අපි කතා කරන්නේ බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ වැනි වූ ශ්‍රී දළදාමාලි ගෞ පිළිබඳව. මහනුවර රාජධානයේ තියෙන සුවිශේෂිතම ස්ථානයක් විදිහට ලෝකයේ ආකර්ශණය දිනාගත්ත ලාංකිික බෞද්ධයන්ගේ ආකර්ශය දිනාගත්තඒවගේම ලෝකයේ විශාල සංචාරක ප්‍රත් පිරිසක්. ඇදිලයින ස්ථානයක් විදිහට පූජන ස්ථානයක් විදිහට ලෝක ඉහළින්ම හරැඳෙන තනක් තමයි මේ දළදා මාලිගාව කළෙකයන් එතකොට දළදා මාලිගාවේ මේ බැතිමතුන්ගේ එක්කා සුවීමත් සංචාරකයන්ගේ ආකර්ශණයක් නිසා. එදහස් නසිය අනු වට වර්ශයේදී ලෝකොරුමය බවට නම් කරනවා. මේකදී නගරේ ඉතිහාසේ ගැන බලද්දිී එත් එකම ගොඩනගිල ගැන ඒක ගොඩ නැගලි වල තින ස්භාවේ බලද්දි. ආගික කටයුතුම්න්ධය තිෙන සිරිත්තරිත් තුොල බලද්දී මේක ලෝකොරුමය බවට යුනිස්කෝ සංවිධානය විසින් නම් කරන එත් එක්කම දළදා මාලිගාව පැරණි රජවාසල මගුල් මඩුව ආදී දේවල් නිසා මේ ඇසල පෙරහැර සංස්කෘතික මංගල්්‍ය නිසා දළදා මාල්ිකාවට අදධිීය වටිනාකමක් නිර්මාණය වෙන. ඔබ මේ දකින්නේ පත්තිරිප්පු දළදා වහන්සේගේ මාලිගාවේ මුලින්බ දකින්න හම්බවෙන පත්තිරිප්පු එත්කම මේ දකින්නේ දළදා වහන්සේ ඉන්න මාලිගාවට නැත්තං ස්ථානයට යෑමට තියෙන පාත මාලය පඩිපෙල සහ ඒ ස්ථානය ඒතක මේ ඔබ දකින්නේ එත්දා සටසය පහළ වී ගිවිසුම් පත්ත්‍රය බ්‍රතානි ජාතිකයන් සමඟ අස්සංකරපු මහනුවර මගුල් මඩුවකෙන් ස්ථානය එතක මේ දකින්නේ ඔබ අදළදා වහන්සේ වැඩඉන්න ඒ ප්‍රදේශයේ නැත්තන්ගේ කුටිය ඇතුළට තියෙන අලංකාර මහනුරුගේට අදාළ වෙන සිතුුවම් විශාල සං්‍යක්තම යඔොබ මේ දකින්නේ. දැන් අපි කතා කරන්නේ සීගිරිය පිළිබඳව. දැනට ලංකාවේ තියෙන ආරක්ෂක අතීත බලොකොටු අතර ප්‍රධානම තනට ගැනෙන නිර්මාණයක් තමයි මේ සීගිරිය කියෙන පර්වතය ආරක්ෂක බලකොටුව. මේ ැතියෙන අධිතිය නිර්මාණාත්මක ශිල්පය නිසා තමයි මේක ලෝකුරුමයක් බවට එද්දාස් නමසි අසු දෙකවර්ෂයේදී යුනස්ක සංවිධානය නම් කරන්නේ. එතකොට මෙය නිර්මාණය කිරීමේ නිර්මාපකයා බවට පත්වෙෙන්නේ කාශ්‍ය පරජතුමා. එකට එතුමා තමයි මේ නිර්මාණය කිරීම කරතව්‍ය බාරධූර කරතව්‍යෂ්ට කරන්නේ. එතකම මේකේ විශේෂත්්‍යයන් කීපයක් තිනෙන.යි අතර ඔබට ඔබට මේ දක්වල තියෙන පලවනිව කාරණය ගුණනිර්මාණ ශිල්පය විශි්ටම ගුණනිර්මාණ ශිල්පයක් මේ ගැතියෙනවා. එතකම සීගිරි බිති සිතුුවම්. එතකම සීගිරයේ උද්‍යාන පොකුණු හා ජලතාක්ෂණය මෙට මේ කරුණු කාරණ කීපය නිසා සීගිරිය අධ්‍යිතය නිර්මාණය බවට පත්තිෙන. අපේ ශ්‍රේෂ්ට ඉතිහාසේ ගැන කතා කරද්දි චිත්‍ර කලාව ගැන කතා කරනකටත් අපට සීගි වැදගත්වෙන. ගුණ නිමාණය ශිල්පය කැන කතා කරනකටත් සීගිරි වැදගත්තෙන ජලතාක්ෂණ ගැන කතා කරනකට අපට සීගරි ගැන ලියන්න පුළුවන්. මේදිර ගත්තම් පසේ ශ්‍රේෂ්ට රාජධානයක් නැත්තම් ශ්‍රේෂ් බලකොඩුවක් විදිර ගත්ත අපට සීගිරි ගැන ලියන්න පුළුවන්. ඒක කියන්නේ දැනට අපේ බෞද්ධ ඉතිහාස තුළ බෞද්ධ සංස්කෘතිය තුළ තියෙන අධ්ධිතිය නිර්මාණයක් තමයි සීගිරිිය එකනක වැරදින හැ. එක ඉතාමත්ම සාධාරණ කාරනාව එතකොට ඔබට මේ පලනි චායරපෙන් දැකගන්න පුලුවන් සිංහපාදය යැයිකේ හඳන් වනා ස්ථානයක් තමයි මේ තියෙන්නේ මෙත නි පිය ගැට පෙලක් නිර්මාණයරල් යන එතන ගල් පර්වොතයේ සවිකරන ලද ලෝහවලින් සකස් කරන ලද පිය ගටපෙලක් තමයි පරොතය උටට යෑම සඳහා නිර්මාණය කරල් තියන්නේ අතීතයේ මේ වගේම අධ්‍යිතිය නිර්මාණයක් කරන්නට විශිෂ්ට තාක්ෂණයක් ෙ කලාකරුවාට හෙළ තාක්ෂණික ශිල්පි හාට තිබුණු බව හොඳම නිදසන තමයි සීගිරී බලකොටුව. එතකම මේ ඔබ දකින්නේ දෙවෙනි චායරූපෙන් සීගිරිී කැටපත් පවුර. එතකොට මේ පිහිටි ගලේ කඩතුළු විච්ච ස්ථාන පිළිසකර කරලා මිනිසුන්ට යෑමට ඒමට සකස් කරලා තාප්පයක් බැඳලා ඒකේ සීගිරි කුරුටු ගීට නැත්තං කැටපත් පවුර නිර්මාණය කරන නොඒකත් මේ විශේෂම දෙයක් සීගිරිි ගැ කතා කරදි. එත් එකකම මේ ඔබ දකින්නේ සීගිරි ලනාවන්න. සීගිරි චිත්‍ර චිත්‍රකන ඉගෙන ගන්නකොටත් ඉතාමත්ම වැදගත්න් අපේ සීගිරි ගල් පරොතේ නැත්තං සීගිරි රාජතානය. එත් එක්කම මෙම ස්ථානය බලකොටුවක් විදිහටත් රජමාලිගාවක් විදිහටත් කාසය පරජතුමා නිර්මාණය කරපු බවට අපිට තොරතුරු හම්බෙනවා අපි විස්්මිත්ත සීකිරිය කිය ලතුන් මේ සීගිරි නැත්තන් රාජධහනය අපි හඳන්නනෝ. ඒතකම මල් මුලින් මතක් කලා වගේ විස්මිත සීගිරිය තියන සුවිශේෂී දේවල් තමයි මෙහිදී අපි කතා කරන්නේ. මේකෙති අපි හොයල බලන්න ඕනි මේ මුහදුු මට්ටම මේ සිට මේ ගල් පර්වොතය කොච්චර උසකින්තිය නොද. ඇත්තරම අඩි එද්දාස් දිසිය දාහතරක් ුසින් තමයි මේ. සීගිරිි බලකුට පිට ලතියන්නේ එත්තකම ගලේ දුස්කරකොටස නගන්න තියෙන මුල්ම ස්ථානයහි සිංහයකුගේ පාද දෙකක් දැකින් දකින්න පුළුවන් ඒ නිසා මේකට සිංහපාදී කියලා නම පට බැඳන්න බව ඉතිහාසේ සඳහන්නනවා. එතකට මේකට මේ සිංහපාලේ නිසාම සීහගිරිය නැත්තන් සීගිරිිය කිය නම පට බැඳන බවට අපිට තොරතුරු හම්බෙන්නේ ඒතකම සිහරූය තිබෙන තැනට පැමිණීමට පෙර. රක්ෂක පෞරක් දකින්නට පුළුවන්. එතකොට මේ ආරක්ෂක පෞරේ සිතුුවම් හැඳලා මේ ගලංකාර කරලා තියෙනවා. එතකොට ඒකත් සුවිශේෂී ගුණ නිර්මාන ශිල්පයක් ඒත් එක්කම මෙහි සිතුුවම් කොටසක් දකින්න පුළුවන්. අද වෙනකොට. ඒ සිතුුවම් සඳහ යොදාගත්ත වර්ණ ගැනහොල බැලුවොත් එත් එකකම අපි රගිරි දබුණු චිත්‍ර ගැ කතා කරනකට පිහිට ලේ චිත්‍ර නිර්මාණය කළ හ සමානවම සවිශේෂී දක්ෂතාවයක් මේ කලාකරවාටත් තිබි තියෙනවා.මොකද. සීගිරි චිත්‍ර නිර්මාණය කරනකොට ඒකට අවශ්‍ය වන වර්ණ භාවිතය කොමත් බිත්්‍යක වගේ චිත්‍ර අදිද්ධී තින්ත පල්ලයාට රූරල බැටෙනවා නමුත් ඒවා ඔක්කොම සමතයකට පත්කරගෙන ඉතාමත්ම අලංකාර විදිහයට සුරූපී ස්ත්‍රීන්ගේ රූප ලනාවන්ගේ රූප නැත්තන් සීගිරි අපසරාවන්ගේ ස්රූප මෙහි දල තියෙනවා මේ අවුරුදු එදදාස් පන්සයක් තරම් ඉතිහාසේකට නෑකම් කියේෙනවා කියලා දැනට හොයාගෙන තියෙනවා. ඉති මෙන්න මේ විශ්මිත සීගිරිය තියෙන විශ්මිත දේවල් නිසා සීගිරිය ලෝක උරුමයක් බවට යුනිස්කෝ සංගවිධානය විසින් ලං කරලතියනෝ. දැන් ඔබ මේ දකින්නේ සීගිරි උද්‍යානය ගල් පර්වතයේ මුදුනේ සිට පහළ බලනකොට ඉතාම අලංකාර විදිහට මේ සීගිරි නිර්මාණයනැත් අන් ගුණ නිර්මාණ ශිල්පය අපිට දැක ගන්නඩ පුොළුව. විශේෂයෙන්ම පොකුණුවලින් අලංකාරවිච්ච ගස්කොළංවලින් ගැවසී ගත්ත සිසිල් රමණය පරිසරයක් තමයි මේ සීගිරි උද්‍යානය තුළ තියෙන්නේ. එතකොට මේ විශාල ප්‍රදේශයක් මේ ගල් පරොතය උඩට පේවා. ඒ පේනතෙක් මානෙක එහැම ප්‍රදේශයක්ම ඉතාමත්ම ක්‍රමාණුකූලව නිර්මාණය කරන ද නගර නිර්මාණයක් කිව්වත්තු ඒ නිවැරදි එ එකම සැරණත් පරණ විතාරණ මහතා මේ වනය නැත්තම් මේ ප්‍රදේශය මේ උයන මේ උද්‍යානය ප්‍රමද වනය කියලතු නම්කරතියන් බවට තොරතුරු සඳහන්ය නතකට මේ දකින්නේ ගල් පරවොතය සහ පහල පිහිටි නිර්මාණකේපයක් එත් එකම මේ තියෙන ගල් පරත උඩ ඉඳලා පහත බලන විට පහත ප්‍රදේශයේ තියන නගර නිර්මාණය අලංකාර නගර නිර්මාණයක් එත් එකම මේ දකින්නේෙත් තුබ ඒ පැරණි ගොඩනගිරි නටබුන් ගවේෂණය කිරීමෙන් ස්වාගත්ත ලද නටබුන් තමියයකු දකින්නේ. මෙහිදිය අපි සාකච්ඡා කරන්නේ සීගිරිය ජල උද්‍යානය පිළිබඳව. සීගිලි ගැන කතා කරදී ජල මල් ගැන කතා නොකරම බෑ. ඒත් තරං ඒක විශ්මිත නිර්මාණයක් දකුණු ආසියාවේ තියෙන විශිෂ්ඨතම ජල උද්‍යානය විදිහට සීගිිය නම් කරනවා එතකොට දගුණු ආසියාවේ වෙන ආසි අතය රටවල් එක බලද්ද වෙන කොහෙවත් නැති අධ්ධිතීය නිර්මාණයක් නිර්මාණ හැකියාවක් නිර්මාණ තාක්ෂණයක් හෙළ කලාකරුව ඇැතැන් හි නිර්මාණ ශිල්පියා දක් කොල තියෙනවා ඒ නිසා තමයි ආසි දගුණු ආසියාවේ තියෙන විශි්ිතම ජල ුද්‍යානය සීග්‍රි ජලෞද්‍යාන බවට පත්වෙෙන්නේ. එත් එ එකම ජලමල් සකස් කරනකොට වේගවත් ජලදහරාවකට බාධාවක් ඇති කරලා ඒ පීඩනය ඒ බලය එකතු කරගත්ත ස්ථානෙන් ජලදහරාව උඩට එන්නට සලස්වල ඒ පීඩනයෙන් තමයි මේ ජලමල් ක්‍රියාත්මක වෙන්නේ එතකොට ඒත් එකම මේ ගල්පතුරුුවල තියෙන සිදුරු එක ප්‍රමාණය සිදුරු. ඉතින් කුඩහා ප්‍රමාණය සිදුරුවලින් ගොඩක් උඩට ජලය විදෙනවා. ඒ වගේම කට විශාල සිදුරු තියෙනවන ඒ වගේ තරම පීඩනයෙන් තමයි ජලය උඩට විදීන්න ඉතින් මෙන්න මේ නිසා ඇතට බලන කෙනෙකුට මේක ලස්සන්න ජල මලක් විදිර තමයි පෙනෙන්න්නේ එතකොට මේක නිර්මාණය වෙන්න දැනට අවුරුදු විදහස් පන්සේකරත් වැඩි ඉතිහාසයක් තුලා එතකොට මොකක්ද මේ අපේ අතීත ශ්‍රේෂ්ඨ මුතුන් මිත්තන් භාවිතා කර තාක්ෂණය ඒ තාක්ෂණය සැබැවින්ම අපේ වර්තමාන තාක්ෂණයත් එක සංසාධනය කරලා බලනකොට අත්තීත තාක්ෂණය වර්තමාන තාක්ෂණයට දෙවෙනි වෙන්නන මේ පලවිනි චායරෝපයෙන් පහෙන ඇති වර්තමානත් වැති සමය වෙනකොට සීගිරි චල මල් ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ දකින්නේ ඔබ මේ දකින්නේ ඒ පහශාන ගල් පොත්ත විදල නලයක විවරයට උඩින් තබලති නාකාරේ. එතකොට මේ තියන්නේ සක්‍රිය වුණ සීගිරිය ජලමල්. එත්තකම මේ තියෙන්නේ ගොඩ නැංගිලි අසල තිබිච්ච. පරිසරය සිල් කිරීම සඳහා. පරිසරය අලංකාර කිරීම සඳහා. එවගේම පානීය ජලා අවශ්‍යතාව සපුරාලීම සඳහා සීගිරි උද්‍යානී තියන ජල පොකුණු තමයි මේ ඔබ දකින්නේ. එතකොට මෙට මේ අවසාන චයරෝපය ඉතාම විශිෂ්ටයි. හේතු තමයි මේ අ ගල් පර්ොතය උඩ තියෙන දැවන්තම පොකුණ තමයි මේ ඔබ දකින්නේ. එතකොට ජල ජලය රඳ අපවත්ව ගන පරොතය උඩඉන්න අයගේ. ජලාස් අවශ්‍යතාවයන් සියල්ල සපුරා ගැනීම සඳහා. මේ ගල උඩ නිර්මාණය කර තින දැවන්තපුකුණ ජලය භාවිතා කරලා තින බවට අපිට අවබුධ කරගන්න පුළුවන්. ගල් පඩි පෙලක් යොදාගෙන තියෙනවා පොකුණට බැහීම සඳහා එත් එක්කම මේ ඔඩ පේනවා ගඩොල්වලින් හද ලද බැමි කිහිපයක්ති වෙල තියෙනවා මේ මේ දේවල් තුලින් මේ පරවතය උඩ මුණ වගේ ගොඩනැගෙලි සකස්වෙලා තිබුණ දෙ කියෙනක පැහැදිලි කරගන්න පුළුවන් හොදයි එහෙම නම් අද අපේ මේ පාඩම මෙතනින් අවසන් වෙනවා මේ පාඩ මේ තුන්වෙනි කොටස දිගැහැරෙන අලුත් වීඩියෝ කලිප් එකින් අපි නැවතහම්වෙමු හැමෝටම අයයිබුවන්.